රංජන් රාමනායක මානව හිතවාදියා වෙනුවෙන් එදා දවසෙත් එවගේ මද දවසෙත් හෙට දවසෙත් පෙනී සිටිනවා පමණක් නොවේ එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දෙසා ප්‍රජාතන්ත්‍රවාදී නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල සටනක අරගලයක අපි නියැලෙනවා කියන එක කියන්නට කැමතියි. මේ වෙන විට අප රටේ ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් ගණනාවකකින් සමන්විත වූ ප්‍රශස්ත නීති මණ්ඩලයක් සංවිධානය කරලා එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපි කටයුතු කරමු. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචනාධිකරණයත් නඩු කටයුතු දෙකක් රංජන් රාමනායක මැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ආරම්භ කොට තිබෙනවා. අද දිනේ අභියාචනාධිකරණයේදී ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම තවදුරටත් කරුණු තහවුරු කිරීම උදෙසා ලබන සතියේ එනම් 11 වෙනිදා තෙක් කල්ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා හරහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. දැනට පවතින තත්ත්වය එය විග්‍රහ කරොත් රංජන් රාමනායක මැතිතුමාගේ මන්ත්‍රී ධුරයට අගතියක් නොවන ආකාරයට එලෙසම 11 වෙනිදා තෙක් පවත්වාගෙන යන්නට කියලා නියෝග කරලා තිබෙනවා. රංජන් රාමනායක මානව හිතවාදියා වෙනුවෙන් අපේ නිරන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිත්‍යානුකූල සටනක නියැලී සිටිනවා. එදා ඔහුට නාම යෝජනා ලබා නොදෙන්නට එවකට කණ්ඩායම් තීන්දු කරපු අවස්ථාවේදී එතුමා වෙනුවෙන් පෙනී හිටිය පමණක් නෙවෙයි සමගි ජන බලවේගෙන් එතුමට නාම යෝජනා ලබා දෙන්නටත් අපි කටයුතු කරා. මේ ආකාරයෙන් රංජන් රාමනායක මානව හිතවාදියාගේ අයිතිවාසිකම උදෙසා අපට නීති රාමුව තුළ නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව කළ හැකි උපරිම සටන සාමකාමීව දියත් කරන්නට සමගි ජන බලවේගයේ සෑම සියලු දෙනාම සිවිල් සමාජයත් ලංකාවාසී ජනතාව සමගත්ව බැඳගෙන අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ අවධාරණය කරන්නට කැමතියි.